ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අපි තේ කර්මාන්තය අද පහළ තත්ත්වයකට වැටිලා. අපි සමස්තයක් වශයෙන් වැවිලි කර්මාන්තය දියුණු කරන්නට ඕන. තේ කර්මාන්තය දියුණු කරොත් තමයි තේවතුවල වැඩ කරන ජනතාවගේ ජීවන තත්ත්වයක් දියුණු වෙන්නේ. අද මේ තේ කර්මාන්තයට හරි දැක්මක් නැති නිසා අද පිටරටවල බාල තේ ගෙනල්ලා අපේ තේ සමග පිටරට යවන නිසා අපේ ගුණාත්මක තේවලට සිලෝන් ටී එදා පරම්පරාවල් තිස්සේ අපිට ලැබුණු ඒ සිලෝන් ටී වලට ලැබුණු අගය මුදල අද අපිට ලෝක වෙළඳ පොලේ ලැබෙන්නේ නැහැ. මේ වෙන රටවල් වලින් බාල තේ ගෙනල්ලා ඒ තේ පිටරට යවන නිසා අපි මේක නෙවෙයි කරන්නට ඕන. මුන් ආන්සෙලා මේ නිෂ්පාදනය කරන ගුණාත්මකභාවයෙන් වැඩි තේ, හොඳ තේ, ඒවාට සිලෝන් ටී වලට හොඳ මිලක් ලබා ගැනීමට අපි කටයුතු කරනවා. අපි මේ බාල තේ පිටරට වලින් ගෙනල්ලා ඒ මිල අඩු කරන්නට අපි ඉඩ දෙන්නේ නැහැ. අපි අද මේ ෆැක්ටරි වල ඉන්න මැනේජර්ස්ලත් එක්ක සුපරින්ටෙන්ඩන්ට්ලත් එක්ක අද අපි කතා කරා. ඒ අය පෙන්නලා දුන්න මේ ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න, මේ තේ වගාව, තේ වැවිල්ල දියුණු කරගන්නට. අපි ඒවත් එක් අපි මේ ගැන අධ්‍යයනයක් කරලා තියෙනවා. අපි නිසා තේ කර්මාන්තය දියුණු කරගන්නට අවශ්‍ය ඒ රාජ්‍ය අනුග්‍රහය තමුන්නාන්සලට ලබා දෙනවයි කියන එකත් මම ප්‍රකාශ කරන්නට ඕන. එතකොට තමයි තමුන්නාන්සලගේ වැඩි වැඩියෙන් තමුන්නාන්සලගේ ජීවන තත්ත්වය ඉහටට ගේන්න පුළුවන්. අනිවාර්යෙන්ම හැමදාමත් තමුන්නාන්සලට පොරොන්දු දෙනවා ඇවිල්ලා ගෙවල් හදලා දෙනවා කියනවා. නමුත් අද තාමත් තමුන්නාන්සලා ඒ පරණ ගෙවල් වලමයි ඉන්නේ. නමුත් අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කවදාත් ඒ පොරොන්දු ඉට කරපු එක්කෙනෙක්. අපි අද තමුන්නාන්සලාට පොරොන්දු වෙනවා තමුන්නාන්සලාගේ මේ ගෙවල් හොඳ ගෙවල් අපි හදලා දෙනවයි කියන එක. ඒ කාර්ය අනිවාර්යෙන්ම මගේ දූර කාලය පයේ පස් අවුරුද්ද තුළ අපි මේ කාර්ය ඉටු කරනවයි කියන එකත් අපි සාතික වෙනවා තමුන්නාන්සලාට. Breaking.lk